කරුවන් වෙනුවෙන් වෙනුවෙන් මේ මොහොතේ අපි ගියා සිටිනට කැමති දින 97ක් පුරා පැවති මේ ප්‍රචණ්ඩ අහිංසාවාදී ජනතා රගලය ඉතාමත් ජයග්‍රාහී මොහොතකට එළඹුණු දිනය අද ජූලි මාසේ 14 වෙනිදා කතානායකගේ ප්‍රකාශනයත් සමග අපිට ස්ථීර වෙනවා කූට වංචාකාරී බල ලෝභී මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ රට හැර ගියාසේ සලකා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නට සූදානම් වෙන මොහොතක් මේ මොහොතේ අපි කියා සිටිනවා අරගල භූමිය අරගල කරුවන් විදියට අපි ජනතාවගේ සදන ජනතාවාදී සදන ජයග්‍රහණය කරලා තියෙනවා ජනාධිපතිට අද ලෝකයක් නැතරමන අනාථෙක් බවට පත්ලා තියෙනවා ශ්‍රී ලාංකිකයන්ට රෙහිව කරපු ජනතා අයුක්තියට මේ මොහොතේ ඔහුට නිසි දඬුවම මේ මොහොතේ ලැබිලා තියෙනවා ඒ නිසා ජනතා ජයග්‍රහණය මේ මොහොතේ අපි සනිටුහන් කරනවා ගෝඨාභය ජනාධිපති ධූරයෙන් එළවා දැමීමේ ඒ සටන මේ මොහොතේ අපි ප්‍රකාශනපත් කරනවා තවදුරටත් ගෝඨාභය ජනාධිපති ලෙස ශ්‍රී ලංකාවේ කටයුතු නොකරන ස්ථාවරය තුල අපි කියා සිටින්න කැමති අපේ දෙවැනි ඉල්ලීම දෙවැනි බලපෑම රනිල් වික්‍රමසිංහ බලය අතහැරිය යුතුයි කිසිදු ආකාරයකින් රනිල් වික්‍රමසිංහ ජනතාව ප්‍රතික්ෂේප කරා ජනතාව ඒක රාශියා ජූලි 9ත් ජූලි 13ත් ජනතාවගේ මූලික පරමාධිපත්‍ය බලයෙන් ජනතාව අගමැති රනිල් වික්‍රමසිංහව නිෂේධනය කරා එනිසා ඔහුට කිසිදු මානව අයිතියක් නැහැ ශ්‍රී ලංකා වාසීන්ගේ ජනමතයට විරුද්ධව තවදුරටත් ඉදිරියට පැමිණෙන්න මේ සියලු ජනතා ජයග්‍රහණ සනිටුහන් කිරීම තුල අපි කියා සිටිනවා ජනතාවගේ ජයග්‍රහණය නිසා ජනතාවගේම ශ්‍රී ලංකාවේම සාමය පොදු ජන සාමය රැකීම පෙරදරි කරගෙන ජනතාව විසින්ම පෞගිය දිනවල මුළු මුළින්ම අත්පත් කරගත් මූලික ස්ථානවල ජනාධිපති කාර්යාලය අගමැති ලේකම් කාර්යාලය අරලියගහ මන්දිරය යන මේ මූලික ස්ථාන අරගල කරුවන් සහ ජනතාව ලෙස අපේ ස්ථානවල ඉවත් වීමට සාමූහිකව තීරණය කර තිබෙනවා අපි ජනතාවට කියා සිටිනවා ඔබ අකණ්ඩව මේ අරගලය සමග රැඳුණා මේ ස්ථාන පැහැදකින්න ඔබ මේ ස්ථාන අත්පත් කරගන්න ඔබ ලේ දහඩිය පූජා කරා අපි උත්තමාචාර්ය සමග ශ්‍රී ලාංකිකයන්ගේ පොදු ස්වාධීනත්වයේ සාමයේ යුක්ති උදෙසා ඒ ස්ථාන වලින් අපි ඉවත් වෙනවා අපි කියා සිටිනවා සියලුම මහා ජනතාවෙනි ශ්‍රී ලාංකීය පුරවැසියනි මේ ජයග්‍රහී සටන ඉතාමත් සුබ මොහොතක තියෙන මේ මොහොතේ ජනතා ජයග්‍රහණ සටුවන් වෙන මොහොතේ එන්න ගෝල්ෆේස් අරගල භූමියට ගෝල්ෆේස් අරගල භූමියේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුළු ගෝල්ෆේස් භූමියම මහා විරාජමාන අපේ අරගල භූමිය ලෙස පවතිනවා එන්න අපි එකතු වෙමු තවදුරටත් අරගල කරමු අහිංසාවාදී සාමකාමී අරගලය තුල අපිට කිසිදු උවමනාවක් නැහැ බඩු බහන්ට අත්පත් කර ගැනීමෙන් හෝ පොදු වස්තුවට හානි කිරීමෙන් අපිට අරගලයේ කිසි ජයග්‍රහණයක් නැහැ අපි අරගලයේ ජයග්‍රහණය තමයි ජනාධිපති සාගමැති බලෙන් පහ කිරීම සහ ජනතා පරමාධිපත්‍ය බලය ජයග්‍රහණය කිරීම ඒ උදෙසා සියලුම දෙනා අපි එකතු වෙමු ජය වේවා